අවසරයි ගෞරවනීය ආරාධන වහන්ස වචී සංකාර ලෙස තියෙන මේ බොරු කීම කේලම් කීම හිස් වචන කීම ඒ දේවල් සේවිතබ්බා සේවිතබ්බා වෙන ආකාරයේ උදාහරණයක් අවසරයි ආදිරි දැන් ඔබට අපි හිටමු ඔබට නොගැලපෙන වචනයක් ඔබේ කවුරු හරි අම්මා හරි තාත්තා හරි සහෝදරයෙක් හරි යාළුවෙක් හරි හිතවතෙක් හරි ඔබට නොගැලපෙන වචනයක් කිව්වා එතකොට ඒක ඔබ කණින් ඇහුවා. ඔබත් බැරි වෙලාවත් නොගැලපෙන වචනයක්ම කිව්වොත් ඒක වචී දුෂ්චරිතයේද වචී සුචරිතයේද? ඔබ අර ඔබගේ යාළුවගේ මිත්‍රයාගෙන් අහගත්ත දේ වචී දුෂ්චරිතය ඔබ ආපහු එයාට එකට එක කිව්වොත් ඒකත් වචී දුෂ්චරිතය. දෙන්නගෙම හිත කිලුටු වෙනවද නැද්ද? අජ්ජත්තාවා බහිද්ධාවා. ඒ වෙනුවට ඔබට ඔබගේ හිත පෑරෙන ඔබගේ හිත රිදවන දෙයක් ඔබේ යාළුවා කිව්වනම් ඔබට පුළුවන් නම් ඒ මොහොතේම යාළුවගේ ඔබේ හිත පිරිසිදු වන යහපත් වචනයක් කතා කරන්න. වචී අර සුචරිතේ යහපත් වචනයක් කතා කරන්න ඔබේ හිත කිලුටු වෙනවද? නැහැ. එයාගේ හිත කිලුටු වෙනවද? නැහැ. ඉතින් මේක තමයි වචී සුචරිතේ. මේ වචී සුචරිතය කොටස් හතරකට බෙදෙනවා මුසාවාදා පරුසා වාචා පිසුනා වාචා සම්පප්පල හතරකට බෙදුවා වචී සුචරිතය අර කාය සමාචාරම් තුනයි වචී සමාචාරම් හතරයි මනෝ සමාචාරම් තුනයි මෙතන හතරක් තියෙනවා එතකොට මේ වචනෙන් තමයි දුබ්බාසිත සුබ්බාසිත දෙකම තියෙන්නේ දැන් අර කන අක්කන සූත්‍රයේ මොකද කිව්වේ අර දුබ්බාසිත කිව්වා දුබ්බාසිත කියන්නේ ඔය හතරම දුක්බාසිත සුභාසිත කියන්නේ යහපත් වචන හොඳ වචන නිවෙන වචන මිදෙන වචන කාටත් හිත පිරිසිදු වෙනවා ඔබට පුළුවන්කම තියෙනවා ඕනම කෙනෙකුට ඔබේ හිතට තරහක් නොගත්තොත් අර වේගයක් වේදනාවක් ආවේගයක් නොවන යහපත් පිරිසිදු වචන කතා කරන්න එතකොට ඔබේ හිත රිදෙන්නේ නැහැ ඔබ අනුසය උපද්වාගත්තෙත් නැහැ සමුදේ උපද්වාගත්තෙත් නැහැ අනුන්ගේ හිත රිදෙව්වෙත් නැහැ අනුන්ගේ හිතට වේදනාවක් දුකක් දුන්නේ නැහැ මේකයි කරන්න ඕනේ කළ යුතු දේ කරණීය ධර්මයක නොකළ යුතු අකරණීය ධර්ම මේක සේවිතබ්බා සේවිතබ්බා දෙකම තියෙනවා සංඥා වේද හිතේ නිරෝධ කියන වචනෙන් අදහස් කරේ අර අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියන අර මේ ඒ සීක්වන්ස් එකද එහෙම නැත්නම් නිර්රුදා කිරීමක්ද නිර්රුදා කියන එක වහරකහාමුදුරුව අලුතෙන් හැදුව වැරදි වචනයක් ඔය වහරකහාමුදුරුවන්ගේ මේ වැරදි වචනේ වහරකහාමුදුරුවෝ ඔය වචනේ කිව්වේ ඕක බුද්ධ දේශනාවේ කොහෙවත් නිර්රුදා කියන එක සංස්කෘත වචනයක් තියෙන්නේ ත්‍රිපිටකයේ ඔබට ඉස්සරහට හඳුනාගන්න පෙයි නිරුජ්ජති රුජ්ජති නිරුජ්ජති එකන අපටි විරුජ්ජති තියෙන්නේ රෝධ ගැහිීම නවත්තන මන් නිරෝධ කියන එක තව සූත්‍ර ධර්ම අරගෙන මේ නිරෝධයේ නිරෝධ කිරීම කියන එක තමයි ඊටාම වැදගත් සමුදය නිරෝධ කිරීම තමයි නිවන තේරුණාද ඒ නිසා මේ සතිය තුල ඔබට හැම සූත්‍රයකින්ම කරුණු අරගෙන මේ නිරෝධ කිරීම ගැන තමයි කියන්නේ මේ නිරෝධ කිරනවා කියන්නේ ඔය හිතෙන් රෝධ ගන්න. දැන් ඔබ පොල් ගහ දැක්කහම කොහෙන්ද රෝධ ගැහුවේ? හිතෙන්. මටත් මේ වගේ පොල් පල්ලියක් ගන්න ඕන. දැන් ඒ වගේම අපි හිතමුකෝ ඔබට හොඳ කේක් කෑල්ලක් කන්න දුන්නා කියලා. කොහේ හරි පාටියකට සාදයකට ගියාම ඔන්න ඔබට මොකක් හරි කේක් කෑල්ලක් අර මොනවද වාසනා කේක්ද මොනවද දෙන්නේ අලුතෙන් හද දුන්නා. ඉතින් දුන්න ගමම්ම මේක කටට ගන්නට ගමම්ම දැන් කටේ දිවට ගෑවුණ ගමම්ම මේකේ රසය ඔබ විසින් මේට පෙර කාපු කේක් සියල්ලත් එක්ක සංසන්දනය කරනවා මනිනවා මැනලා එකපාරට ඔබේ හිතෙන් මේක අමුතු රසක් මේක විශේෂ රසක් මොනවද දන්නේ මේ කේක් කෑල්ල කාගෙන් දන්නේ මොකද්ද දන්නේ නම මොනවද දන්නේ ඉන්ග්‍රීඩියන්ට් කොයි කඩෙන් දන්නේ ගත්තේ දෙවෙනි කේක් කෑල්ලකුත් කෑවොත් හොඳයි ඔක්කොම රවුම් ගන්නවා ඔය ඔය ඔක්කොම එක වචනයක් කියන මොකද්ද සංචේතනා පවත්වනවා සම්පස්ස වෙනවා සංකාර කරනවා ඔය තුනේ එකතුව
නිසා සමුදය උපදිනවා. ඔය තුනම රෝධ ගැහිම නිසායි වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් සිද්ධ වෙන දෙයක්මයි. අවිද්‍යාවෙන් වෙන දෙයක් නොදන්න තමන්ගේ අඥානකමින් නොදන්නාකමින් මේ රෝධ ගැහිමෙන් මේවකට අර ඇලෙන බව දන්නේ නැහැ. තේරුණාද? අර ගැටෙන බව දන්නේ නැහැ. අර දැන් ඔය කේක් කෑල්ල කෑමහම රාගයයි දේසයයි මොහය තුනම මේ මොහොතේම උපදිනවද නැද්ද? උපදිනවා. දැන් අර පෙර කාපු සියලු කේක් කෑලි කෙරෙහි ද්වේෂයක් ඇති වුණාද නැද්ද? තරන්න මේ දෙවෙනි වේශය. ඒවා අරිට වඩා අප්‍රියයි අමහිරි කියලා. අර ඉස්සර කාපු සියලු කේක් කෑලි වලට ද්වේෂයක් ඇති වුණා. දැන් මේ අලුතෙන් කාපු කෑක් කෑල්ලට රාගයක් ඇති වුණා. ඒ වගේම මේකට මුල්ුනේ මොකද්ද? මේ සංසන්දනය කිරීම මැනීම. ඔය තුනම කළේ මොහේ. ඊට පස්සේ එකක් බලවත් වෙනවා. බලවත් වූ එක විතරයි පේන්නේ. මොකද මේ කේක් කෑල්ලට රාගයක් කැමැත්තක් ආසාවක් තණ්හාවක් ඇති වුණා. ඒක බලවත් වෙනවා. ඒක විතරයි පේන්නේ. අනිත් දෙක පේන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් නිරුද්ධ කියන එකේ නිරුද්ධ කියන එක ඇත්ත වශයෙන් නිරුද්ධති කියන එක තියෙනවා. නිරෝධ කියන එක තියෙනවා. රෝධ ගැහුවේ නැත්නම් රෝධ ගැහිම නැවතුනොත් රෝධ ගැහිම නවත්තන්න තමයි අපි දැන් අර රෝධ ගැහිම නවත්තන්න මේ ප්‍රියදේය කරේ. අපි රෝධ ගැහිම නවත්තන්න සන්තාන විතක්ක සූත්‍රයේ තියෙනවා නොයෙකුත් විවිධ ක්‍රම. නමුත් අපිට ඊට වැඩිය පහසුකමක් තියෙනවා. අර කේක් කෑල්ල පිළිබඳව අපි හිතමුකෝ. මේ කේක් කෑල්ල පිළිබඳව තියෙන ප්‍රියමනාප සුන්දර සුභ බව අත්තරීම නාතයි නොහැල්ම නාතයි මිදීම නාතයි නිදාසීම නාතයි නිවනම් නාතයි අත්තරීම මෙත්තා නොහැල්ම මෙත්තා මිදීම මෙත්තා නිවහන් කියලා මොකද වුනේ? අර සුන්දර බව අත්තරුණා. රෝධ ගැහිම නැවතුවා. එතකොට අනුත්පාද නිරෝධය කොහොමද අපි නිරුක්ති කරගන්නේ? අනුත්පාද නිරෝධය කියන්නේ සමුදය අනුසය උපදින්නට පෙර නිරෝධ කරලා මේකෙන් ඉවත් වෙන්න ඕන. අනුසය ඉපදුනොත් ආයි නිරෝධ කරන්න බෑ. අනුත්පාද නිරෝධ කියන්නේ අනුසය උපදින්නට පෙරයි මේක රෝධක. දැන් ඔබට දැන් මේ අවස්ථා තියෙනවා පටිච්චසමුප්පාද විග්‍රහය හැටියට නවයක්, ආදී නව අවස්ථාවක්. මේ නව අවස්ථාව තුළ අන්තිම අවස්ථාවේදී ඔබට නිරෝධ කරන්න පුළුවන්. සම්මාදිට්ඨ සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? අන්තිම අවස්ථාවෙත් නිරෝධ කරන්නේ උපාදාන අවස්ථාව. දැන් මොකද්ද අන්තිම අවස්ථාව? උපාදාන අවස්ථාව. උපාදාන අවස්ථාව. දැන් පළවෙනි අවස්ථාව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. දෙවෙනි අවස්ථාව සංඛාර. තුන්වෙනි අවස්ථාව විඥාන. හතරවෙනි අවස්ථාව නාම රූප. පස්වෙනි අවස්ථාව සලආයතන. පස්ස වේදනා තණ්හා උපාදාන. නමයි. මේ නමෙන් අවසාන අවස්ථාව හරි ඔබට පුළුවන් නම් රෝධ නැහන් නැතුව නිරෝධ කරන්න. සමුදය උපදින්නේ අනුසය බිහි වෙන්නේ. පළවෙනි අවස්ථාවේ කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. නමුත් බුදුහාමුදුරුවෝ කියා දුන්නා එක අවස්ථාවක් මේ සියලු මේ අවස්ථා නමෙන් එකක් වඩාත් වැදගත්. මොකද්ද මේ අවස්ථාව වැදගත් වෙන්නේ? මොකද්ද මේ වැදගත්ම වෙන අවස්ථාව? අර චක්කුංච පටිච්ච රූපේදී නෑ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ. සමග්ගෝ විසුද්ධිය. සංඛාර විසංඛාර කිරීම තමයි පහසුම ලේසිම දේ. දැන් ඕකම දැන් ඔය සංඛාර විසංඛාර කරන්න බෑනේ. අද සංස්කාර කළා බෑ. අද අර අනිත්‍යත් නැහනේ. අද ඒක අනිත්‍ය කරලානේ. ඔය ඔක්කොම වචන දැන් මේ ධර්මයේ බුද්ධ ධර්මයේ බුද්ධ දේශනාවේ තියෙන පිරිසිදු නිර්මල මාර්ගදී බුද්ධ වාසිතේ වචන ඔක්කොම වෙන වෙන වචන වලට හරවල. දැන් අද මේ සබ්බේ සංඛාරා අනිත්‍යාති වචනයක් විතරයි. එහෙම අට්ටේ නැහැ. එහෙම තේරුවන්නේ නැහැ. හරයක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් අනුත්පාද නිරෝධය කියන එක අපි තේරුම් ගන්න ඕන එවෙලේ උපදින දේවල් වල රෝධ නොගැසීමද? එහෙම නැත්නම් දැන් මෙහෙමයි. මෙතන අපි රෝධ නොගහන්න නම් වෙන වැඩක් කරන්න ඕන. හරිද? විඥානයේ සති, සංකාරයේ සති, හේතුඵල ධහමට බහා ගලපා ණය විනයට රස්නා බැලුවොත් අපි රෝධ ගහන්නේ නැහැ.
අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් අපිරෝධ ගහන්නේ නැහැ. නිබ්බිදා වුණොත් අපිරෝධ ගහන්නේ නැහැ. විරාගා වුණොත් අපිරෝධ ගහන්නේ නැහැ. නිරෝධා වුණොත් රෝධ ගහන්නේම නැහැ. ඔය ඔක්කොම තැන්වල අර මහත්යෙක් මට ගෙනත් දුන්නා මේ ත්‍රිපිටකයේ තියෙනවා කියලා මේ සති විඥානයේ සති සංකාරයේ සති අරමයා කියලා ඒක තියෙන්නේ ඔක්කොම හේතුඵල ධර්මවල බා. ඒක තමයි අපි අර අපි මේ නිරෝධ වෙන්න නිරෝධ කරන්න කරන්න ඕන දේ තමයි මේ හේතුඵල ධර්මයට අර ණය විනයට සසඳා බැලීමෙන් රෝධ ගැනීම නවත්තන්න පුළුවන්. අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගැනීමෙන් රෝධ ගැනීම නවත්තන්න පුළුවන්. රෝධ ගැනීම නවත්තන්න තමයි බුදුහාමුදුරුවෝ සති හේතුඵල ධර්මයට බහ ණය විනයට සසඳා බලා අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග තේරුම් අරගෙන කටයුතු කරන්න කිව්වා. එහෙමයි. එතකොට ඒ එවෙලේ එවෙලේ උපදින සිතුවිල්ල හරහා තමයි මේ රෝධ ගැනීම නොකරේ. එහෙමයි. මේ මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මහා සතර ආදිපත්‍යං සූත්‍රයේ අවසානට තියෙනවා. එත්තේසං උපජ්ජමානා උපජ්ජති. එත්තේසං පහියමානා පහියති. එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. එත්තේ එතන එතනදිම සං උපදින තැනදිම සං තේරුම් අරගෙන සං ප්‍රහාණය කළා විසංකාර කළා සං නිරෝධ කරන්න ඕනේ. එතෙන්දි පහ වුණත් විනාඩි 5 10 වැඩක් නැහැ. අනුසය ඉපිලා ඉවරයි. ඉතින් ඒක නිසා දැන් ඔබ දැන් තාම දන්නේ නැහැ මේක හරියට භාවිතා කරන්න. නමුත් ඔබට පුරුද්දක් ලැබෙනකොට ඔබ දන්නවා මේ සං උදේ වෙන හැටි. සං උදේ වෙනමුත් ඔබේ හිත කිලුටු වෙන බව කෙලෙස් හිතක් ඇති වෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේක එක පාට තේරුම් නොගත්තට ක්‍රමානුකූලව භාවිතයට ගන්නකොට තේරුම් ගනි. තේරුම් ගන්නකොට පුරුදු වෙනකොට හිත පුරුදු වෙනවා. පුහුණු වෙනවා. පදම් වෙනවා. හිත පුරුදු වෙනවා. ඔබ මේ පුහුණු කරගන්නයි හදන්නේ හිත පදම්. දැන් ඔබේ හිත පදම් වෙලා තියෙන්නේ වෙන පැත්තකට. ওই පදම් වෙච්ච හිත දැන් අනිත් පැත්තට පදං කරගන්න ඕන. පදං කියන්නේ පဋාණ. පဋාණ ප්‍රකරණය කියලා පොතක් තියෙනවා. පොත් තියෙනවා ගානක්. ඒක තියෙන්නේ මේ හිත පදං කරගන්න වැරදි පැත්තට පදං වෙච්ච හිත හරි පැත්තට පදං කරගන්න නම් පဋාණ. නමුත් ඔය රාජගිරිය පැත්තේ තියෙනවා පဋාණ විහාරය කියලා චන්ද වංශාම්දුරුවන්ගේ. මේක තියෙන්නේ නැහැම මේ පဋාණේ කියවනවා. අර සත්‍යයනා කරනවා ඔය බුද්ධ ඥාන 73 සත්‍යයනා කරනවා. ඒක තමයි ඒගොල්ලෝ හිතන්නේ පဋාණ. මං චන්ද වංශාම්දුරුවන්ට කිව්වා ඕක නෙමෙයි කියලා කිව්වට ඉතින් තේරුම් ගන්න බැරි වුණා තාම කියවනවා. ඔව්. එහෙම පැහැදිලි. දැන් ස්වාමීන් වහන්සේ එතකොට දැන් චතුරාර්යකහරහා ওই විදියට सिद्ध කරගෙන යනකොට යම්කිසි අවස්ථාවක අපිට පුළුවන් එතකොට අනිස්ස චෝචි විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන தත්ත්වය තුල අර එනකොටම ඒක බහැර එනකොටම බහැර කරන්න පුළුවන් වෙනවා. පුරුදු වුණාම පුහුණු වුණාම හිත පදම් වෙනවා. හිත පදම් කරගන්න ඕන. හිත පදම් කරගන්න ඕනේ. එතකොට චතුරාර්යකහරහා මේ මෙත් අනුස්සතිය අසුබ මේ හතර අනුස්සති භාවිතා කරන්න පුරුදු වෙනකොට පුහුණු වෙනකොට හිත පදම් වෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒක වරද දකින්නවා. ඒක නොකළොත් ඒකත් වරදක් බවත් දකින්නවා. ඒක කළොත් වරදෙන් මිදෙන බවත් දකින්නවා. කර්මයෙන් මිදෙන බවත් දකින්නවා. දුකෙන් මිදෙන බවත් දකින්නවා. දුකෙන් මිදෙන බව දකින්නයි ඕන. දුක්ඛ සමාධි වදාමිටි කිව්ව තත්වයටපත් වෙනවා. ඔබ වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. මම කතා කරන්නේ මදුර කියලා කෙනෙක් කැනඩාවෙන් ඉඳන්. මට තියෙනවා ප්‍රශ්නයක්. මට දැනගන්නට අවශ්‍ය වෙලා තියෙනවා. මං අහලා තියෙනවා බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතිනවා කියලා. සහ එක්තරා තැනකදී මම ඔබ වහන්සේගේ දේශනාවක අහලා තියෙනවා එය 5000ක් නෙමෙයි ඒකේ ඇත්ත හරි වචනය 50000ක් කියන එක කියලා. හැබැයි මට ඒ වචනේ තේරුම දැනගන්නට ලැබුණ නැහැ. මට දැනගන්නට ඕන 50000ක් කියන එකේ තේරුම මොකද්ද කියලා. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා. බොහොම ස්තුතියි. ඒක හොඳ වචනයක් හොඳ ප්‍රශ්නයක්. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ පණ මේක අල්ලන්නක් නැහැ. ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඉදංකෝ පන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉදංකෝ පන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සත්‍යං පන. දැන් පන කියන්නේ ඇත්ත වශයෙන්ම
මේ පජානාති කියන තත්වයෙන් ඔබට ගිහිල්ලා අභිඥාතං කියන ගැඹුරු තත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට මේ පණ කියලා කියනවා. එහෙම නැත්නම් මෙතන කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් බුදුහාමුදුරුවෝ මේ යනකොට පණ සියයක් පණ දහසක් සමග ගියයි කියලා කියනවා. ඒ කියන්නේ මගඵල ලැබූ අඩුගානේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වූ කෙනෙකුට කියන්න පුළුවන් පණ. එහෙම සිය දෙනෙක් ගණින්න පුළුවන් ගානක් ගියා නම් පණ සියයක්. ඒක ගණින්න බැරි ගානක් වැඩි ගානක් ගියා නම් පණ දහසක්. මගඵල ලැබූ අය දහසක් ගණින්න බැරි ගානක් ගියා නම් ලොකු ගානක් පණ දහසක් සමග බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක නිසා මේ පණ කියන මාගදී භාෂාවේ වචනේ සිංහල භාෂාවේ වචනේ නෙමෙයි. ඊට වඩා හුඟක් වෙනස්. ඒ නිසා මේ බුද්ධ ශාසනය පවතින්නේ මගඵල ලැබූ යම් කිසි කෙනෙක් තියෙන ඉන්නවා නම් ජීවත් වෙනවා නම් මිනිස්සුන් අතර ඒකයි කිව්වේ පණ දහසක් කල් මේක පවතිනවා කියලා. එතකොට මගඵල ලැබූ අඩුමාසෙන් සෝතාපන්න හෝ ජාත සෝතාපන්න හෝ කෙනෙක් මිනිස්සු අතර තියෙනවා නම් ජීවත් වෙනවා නම් අන්න බුද්ධ ශාසනය පණ ඒ කාලේ පවතිනවා. එහෙම නැත්නම් ඒ බුද්ධ ශාසනය අවසන් වෙනවා. ඒකයි කිව්වේ නැතුව මේ පණ කියන එක හැම තැනම විසුද්ධි මාර්ගකාරය වුවා ඉලක්කම් වලට හැරෙව්වා. දැන් ඔය සද්සති කියන එකත් ඉලක්කම් වලට හැරෙව්වා. ඒ වගේම තව බොහෝ තැන්වල ඔය සුවාසුව දහසක් කියන එකත් ඉලක්කම් වලට හැරෙව්වා. මේ විසුද්ධි මාර්ගකාරය කරපු වැරදි වැඩක් තමයි මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ තියෙන බොහෝ දේවල් එයාට තේරුම් ගන්න බැරුව මෙයා ඉලක්කම් වලට හැරෙව්වා. ඔය බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ 84,000ක් වචන කියලා කිව්වා. මේක තියෙන්නේ සුවාසුව දෙපැත්ත තියෙන්නේ. ඒ වගේම මේ බුද්ධ දේශනාව 50,000ක් කල් පවතිනවා කියලා 5,000ක් නෙමෙයි 50,000ක්. 500ක් 50,000ක් ඉදංකෝ පන බික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මේක ඇත්ත වශයෙන්ම මේ මනස මුවහත් තියෙනවා පන තියෙනවා කියන එකයි මේ කෙලෙස් කපන්නේ. එතකොට ඔය පන කියන්නේ දැන් යම් ආකාරයක මේ මුවහත් තියෙනවා. මේ මනස මොට්ට වෙච්ච පිහියක් වගේ කපන්න බෑ මේ කෙලෙස් බැමි. මේ කෙලෙස් බැමි කපන්න නම් මේ මනස පන තියන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. ඒකටයි කිව්වේ පන. පන කියන්නේ ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවේ තියෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව, සමුදය නිරෝධය පිළිබඳව තියෙන දැනුම ඥානය තමයි පන. පන පිහිටවන කිව්වේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් පන සියයක් පන දහසක් කිව්වා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙක්. ඒ අනුව පන දහසක් කල් මේ බුද්ධ ශාසනය මේ මාර්ගඵල ලබන්නට පුළුවන් මාර්ගයේ පවතිනවා කියන එකයි. ඉතින් ඒක නිසා කොහෙවත් මෙතන මේ 500ක් 5000ක් කතාවක් මෙතන නෑ. බුද්ධ දේශනාවේ කොතන හෝ බොහෝ සූත්‍රවල ඔබට දකින්න පුළුවන් වෙයි පණ කියන වචනේ දාලා තියෙනවා, යෙදිලා තියෙනවා බොහෝ තැන්වල. ඔය කිසිම තැනක ඉලක්කමක් නෙමේ 500 5000 කතාවක් නෑ. පංච කිව්වා නම් අන්න පහ, පංච සත්වදහසානි කිව්වා නම් අන්න 5500. නම් පණ කිව්වා නම් පංච කියන තේරුම නෙමේ වචනේ.